අයිබෝවන් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්ද එකතු වෙයලා නැකිට පල්ලා ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණය කරමු. අද දින 26 අගෝස්තු මාස 16 වෙනිදා දැන් වෙලාව හරියටම දවල් 2යි. අපි ලංකায়ේ කුඹුර ගාව තමයි දැන් ඉන්නේ අම්පාර ගල්මඩු ප්‍රදේශයේ. මේ බලන්න. මම කතා කරන්න කැමති අපේ සුචි අයත් එක්ක අයි අයිබෝවන්. ඉතින් කොහමද? දැන් දැක්කම මාර සතුටුනේ. ඔව්. දැන් කියලා මෙහෙම තිබ්බ විදිහට මෙහෙම එකක් කරන්න පුළුවන් වේද කියලා වගේ දැන් නිකන් හිතෙනවා. මාර ලස්සනයි වැඩේ දැන් නම් හොඳටම තියෙනවා කුඹුර. ඔව්. සන්තෝෂයි මාර සතුටුයි. ඇත්තටම මේ වැඩේ මහන්සිය ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. පේන්න තියෙනවා. ඔව්. ඒතරයි දැන් අපි සංචාරක කර්මාන්තය අතින් මේ පැත්තේ යම්කිසි දිනුවක් බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් එතකොට මේ අපි හදලා තින්ද ගමන් මෙතන මේ තරු බලන්න රැට කට්ටිය එකතු වෙලා මට ඒක තමයි කිව්වේ ඒක මම හිතුවේ ඒක කපනවා කියලා මම අරයන් ඇහුවා. ඔව්. ඒත් තමයි කිව්වේ නෑ මේ වගේ අදහසක් තියෙනවා මං කිව්වා හොඳයි ඒක උඩ පැලක් ගහලා ලස්සන්ට අවස්වරුවට මාර ගතිය ඒක සංචාරකගෙන කියන්නේ අනිවාර්යයෙන්ම නගර කට්ටියයි. අනිවාර්යයෙන්ම නගර කට්ටිය කියලා හිතනවා. මෙහි කට්ටිය කියලා හිතනවා. මේ කුඹුර වුණා මෙතනට මාර මේ ප්‍රගතියක් එනවා නේද? ගුණනුත් එක්ක වෙනකොට. එතකොට මෙහි එයා කබාන් හදන්න බලාපොරොත්තු වෙනවා කිව්වා මෙන්න මෙහි මේක බුක් ගහට ගලක් හදන්න. දැන් අයියා ඇත්තටම කියන්නේ දැන් මේ වගේ ඒවා මෙහි ව්‍යාපෘති විදියට කරන්නේ නැත්තේ ඇයි කියන එක මට මෙහි ඔයා දැන් මේ කියන්නේ අපි නම් මෙමයයි. තරුණ පිරිස සහ ව්‍යාපාරිකයෝ ගාව අදහස් තියෙනවා. මේකේ නායකත්වයේ දිස්ත්‍රික් නායකත්වයේ දේශපාලන බලාධිකාරී කිසිම කෙනෙකුට දැක්මක් අදහසක් අයිඩියා එකක් නැහැ. අපි ඉදිරිපත් කරත් එයාලා ඉන්නේ වෙන ලෝකවල. එයාලා කියන්නේ මං හිතන්නේ සමහර අයට අපි පැය ගණන් කතා කරලා දිනවා අපිට දෙන්න එක්කෝ මේකට ටෙන්ඩර් දාන්න මොකක් හරි වැඩසටහනක් හදලා අපි ඒක අරන් අපි කරන්නම් කියලා. නමුත් එයාලට අදහසක් නැහැ. ඉතින් එහෙම නැහැ. එහෙම දේශපාලන බලාධිකාරී කාගේවත් සහයෝගයක් නැතුව මේක තනියෙන් කරන්න බැහැනේ. ව්‍යාපෘතියක් මොකක් හරි එයාලා පටන් ගන්න ඕනේ. මම කරන්නේ එතකොට. නෑ. ඔයා කරන එක වෙනම ව්‍යාපෘතියක් නේ. දැන් දිස්ත්‍රික්කයක් විදිහට ගත්තාම නගරේ හරි මොනවා හරි ප්‍රදේශයේ ව්‍යාපෘතිය. ඔව් ප්‍රදේශයේ ව්‍යාපෘතියක් කරනකොට දේශපාලනේ අපි පුද්ගලික මේක තනියෙන් පටන් ගත්තොත් අනිවාර්යෙන් ඊට පස්සේ එයාලගේ බලපෑමක් එනවලු වැඩි නතර කරන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන් අම්පාරේ මේ නගරයේ තියෙන වැවේ මේ අර පාකේ ලස්සන හංස බෝට්ටු දාලා ඒ ව්‍යාපෘතිය පටන් ගන්න තියෙනවා. දැන් ඒක දේශපාලන බලාධිකාරී නගර සභාවෙන් තමයි පටන් ගත්තේ. දැන් මේ වෙනකොට ඒක නතර වෙලා තිනවා. ඒකවත් එයාලා මේ ක්‍රියාත්මක කරගෙන يعني ටික දිගට කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට කිසිම වැඩසටහනක් ඔළුවේ නැති නායකයෙක් එක්ක ඉතින් කරන්න අමාරු. නැත්තම් මේ වගේ අම්පාර කියන්නේ සංචාරක කර්මාන්තයේ දිනුම කරන්න පුළුවන් දිනුම කරන්න පුළුවන් පහසුකම්ම තියෙනවා. දැන් කොහොමදයි මේ කෑම වේලා දැනෙන්නේ ලංකාවේ? කෑම වේල ගැන නම් කියලා වැඩක් නැහැ. දැන් වැඩ ඔක්කොම දාලා අපි මේ කන්නවිල්ල ඉන්නේ. එක කෝල් එකයි අපි මෙතන කෑම වේල මේ කියන්නේ ඉතින් මේවා ඉතින් දිව්‍ය භෝජ වගේ භෝජන වගේ තමයි නේ. ලංකාවේ කොහොමද අයිබෝවන්? අයිබෝවන් කොහොමද අද තත්ත්වය? මම වේනවනේ. රුවද අනිත් සුදුබත් තියෙනවා, කහබත් තියෙනවා. ආහහ. පරිප්පු තියෙනවා. මේක ලීස් තෙල් දාලා තියෙනවා. නීරල් ටික දාන්න ඉතරයි තියෙන්නේ. මෙතන කබනස්සයක් ගන්න පොඩි තැනක් හදන්න තියෙනවා. අර ටික කපල ඉවරයි. මෙතන ඒක හරි ගස්සලා නීරල් ටික දාන්න ඉතරයි තියෙන්නේ. මල්ලි මල්ලි YouTube channel එක පටන් ගන්න ඉන්නවා ගල්ඔය ටෙලිවිෂන් කියලා. ඒ කියන්නේ අපි ඉදිරියේ දැනුවත් කරමු. ඉතින් කොහොමද මල්ලි? ඉතින් බොහොම සන්තෝසයි. දැන් අපි අද මේ කලින්ම ආව මේ ලංකায়ගේ දානේ මේ ඇඹුල රස විඳින්න. ඔව්. මේ ඇත්තටම ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑම ලංකায়ේ කෑම. ඒ වගේම මෙතන දැන් වැඩ ප්‍රගතියක් විතර ඉවරයි. අපි බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් ඉවර වෙලා. මන්ට නීරවල ටික දාලා මෙතන වතුර බැඳලා ටික දවසක් ගියාට පස්සේ වපුරන්න. අපි වපුරලා මේක කුඹුරක් වෙනකම් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගානවා ගානවා කපනස්සක් කරා. දැන් ජයවා. ඔව්. ඔව්. ඒක දිනනවා. හොඳයි. බෙන්න බලන්න. දැන් මේ පැත්තේ තමයි දීකවාපිය ආශ්‍රිත කුඹුරු තියෙන්නේ. දීකවාපි මහරජුන් වහන්සේ බෙන්න මේ
මේ පැත්තේ තමයි විරාජමාන වැඩ සිටින්නේ. ඉතින් මේ කුඹුරු සීළු දෙම කරනවා. මේ ඉතින් ලංකාගොවි මහත්තයාගේ කුඹුර මෙහෙ ඔබට කලින් පේන්න තිබිච්ච ආකාරය දැන් තිබෙන ආකාරය පිළිබඳව පෙර වීඩියෝ වලට ගිහින් බලන්න පුළුවන්. මම ආරාධනා කරනවා දැන් මේකේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන්. මේකේ දැන් නීරවල් යොදන්න තියෙනවා. ඔබ තමුන්නාස්සලාට පුළුවන් නම් එම නීරවල් යෙදීම සඳහා මෙම යන්ත්‍රයේ පැකට් රුපියල් 3000ක මුදලක් අපි ප්‍රදානය කරනවා. මොකද මේ ප්‍රදේශයේ දියුණුව තකා මේ කරන ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ඔබට යම්කිසි මුදලක් ලබා දෙන්න පුළුවන් නම් මම ඉතාම ගෞරවණීයව බාර ගන්නවා. මොකද මේ වෙලාවේ හැමෝගෙම මේ කුඹුරු පිළිබඳව මෙහි ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අර සුජීව අයියා ඒතර අම්බාරි ව්‍යාපාරිකයන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ මෙහි වැඩ කටයුතු වෙනුවෙන් ඔහුගේ ඉදිරි ප්‍රගමණය දායකත්වය ලබා දීම වෙනුවෙන්. මම ආරාධනා කරනවා ඔබට මෙම කුඹුරේ නියරවල් යෙදීම සඳහා යම්කිසි උපකාර මුදලක් ලබා දෙන්න මෙන්. මොකද ඒක මේ ප්‍රදේශයේ දියුණුවට ඉමහත් ආයුරින් බලපානවා කියලා. එසේ නම් ඔබ සියලු දෙනාටම ජය ජය ප්‍රාර්ථනා කරනවා. තව සුළු මොහොතකින් වැඩ කටයුතු අවසන් වුණ වහම ඔබ සමග නැවතත් ඒ කලෝකමින් බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. මම නාලක සේනාධිර ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම් ප්‍රාර්ථනා